සුබ දවසක් කියලා. ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද අප පුතේ අලුත් වීඩියෝ එකක් අරගෙන මේ ගණිතයේ ඉතාමත් වැදගත් 6 ශ්‍රේණියේ ඉඳන් 11 ශ්‍රේණිය දක්වා ඉතා වැදගත් මාතෘකාවක් ගැන සාකච්ඡා කරා. ඒ තමයි අපි කවුරුත් දන්න වෘතය ගැන. අපි කවුරුත් දන්න වෘතය ගැන. වෘතයේ තියෙන ලක්ෂණ මොනවද? වෘතයේ තියෙන අංග මොනවද? අන්නේ කාරණා ගැන වැඩි කතා නැතුව වීඩියෝ එකට. වෘතයක් කියලා කියන්නේ එක සෙලවෙන්න තිය ස්ථානයක ඉඳන් අචල ලක්ෂයක් කියලා කොට කියන්නේ. එක ස්ථානයක ඉඳන් සමාන දුරකින් ගමන් කරන පතය. දැන් අපි ගිනි බෝලයක් අරගෙන මෙහෙම කැරකෙව්වොත් අපි අත අචල ලක්ෂ්‍ය මෙහෙම තියෙනවා වටේට හොම කැරකෙනවා අන්න අචල ලක්ෂ්‍යකට සමාන දුරින් තමයි මේ වෘත්තය ගමන් කරන්නේ හරි නේද එහෙමත් කියලා කියනවා හරි අපි මුලින්ම බලමු පුතේ මොනවද මේ වෘත්තයේ තියෙන ලක්ෂණ කියලා හරි හරි මැද වෘත්තයක පුතේ හරි මැද මෙන්න මේ හරි මැද නැත්නම් මෙහෙම කියමුකෝ හරි වෘත්තයක බලමු මුලින්ම ලක්ෂණ මොනවද කියලා මුලින්ම පුතේ වෘත්තයක් සමාන කොටස් වලට බෙදෙන රේඛාවට කියනවා සමමිති කක්ෂයක් කියලා. අන්නේ සමමිති කක්ෂයකට කියනවා වැදගත් වචනයක් විෂ්කම්බය කියලා. විෂ්කම්බය ඔකට අපි D කියලාත් කියනවා. D ඒ කියන්නේ අපිට මතක තියාගන්න පුළුවන් වෙන විදිහට සංකේතයක් දාලා තියෙනවා D කියලා. හරි. ඊට පස්සේ මේ වෘතේ හරි මැද වෘතේ හරි මැද තියෙන ලක්ෂයට කියනවා ස්ථානයට කියනවා කේන්ද්‍රය කියලා හරි මැද තියෙන ලක්ෂයට කියනවා කේන්ද්‍රය කියලා කේන්ද්‍රය හරි මැදයි මේක තියෙන පුතේ හරි මැද වෘතේක හරි මැද මං කියන අචල ලක්ෂයකට සමාන දුරින් කියලා ඒ කියන්නේ අර මෙන්න මේ තැනට සමාන දුරින් තමයි මේ වෘත්තය ගමන් කරන්නේ අන්න එහෙනම් මේකට කියනවා කේන්ද්‍රය කියලා. එතන පුතේ මේ කේන්ද්‍රයේ ඉඳන් වෘත්තය මතට අඳින රේඛාවට කේන්ද්‍රයේ ඉඳන් වෘත්තය එතන මේකත් එහෙම තමයි මෙතන දැන් ඕන තරම් අඳින්න පුළුවන් ඈ මම එකක් විතරක් අඳා මේ කේන්ද්‍රයේ ඉඳන් වෘත්තය මතට අඳින රේඛාවට කියනවා අරය කියලා. අරය කියලා. දොර මෙන්න මේ කාරණා තුන දැන ගැනීම අත්‍යවශ්‍යයි විශේෂයෙන් 7 වසර ඉගෙන ගන්න ළමයිට. එතකොට පුතේ අනිත් අයටත් ඕනි. මම මේ කාරණා තමයි මුලින්ම අපි 7 වසරදී ඉගෙන ගන්න. එතකොට මෙන්න මේක හොඳට මතක තියාගන්න මේ වෘත්තයක ලක්ෂණ විදියට ගත්තොත් වෘත්තයක අංග අපි මෙහෙම එක එක ස්ථාන වෘත්තයක නම් කරන එක එක ස්ථාන වලට තින්නම්. එතකොට මෙන්න මේ වෘත්තය හරහා දින රේඛාවට කියනවා විෂ්කම්බය කියලා. ඊට පස්සේ වෘතේ හරි මැද තියෙන ලක්ෂයට කියනවා කේන්ද්‍රය කියලා. ඊට පස්සේ කේන්ද්‍රේ නම් වෘතය මත දන්නවනේ පුතේ අපි 6 වසරේ දිගෙන ගත්තා. ඒක අමතක නම් මම ඒකට අදාළ වීඩියෝ එකක් කරලා තිනවා. 6 වසරේ මම ඒක ලින්ක් එකක් දාන්නම්. ඒකත් බලන්න පුළුවන්. බැරි වෙලාවත් අමතක නම්. හරි. එතකොට කේන්ද්‍රේ නම් වෘතය මතට ඇති රේඛාවට කියනවා මොකක් කියලාද? අරය කියලා. මෙන්න මේ කාරණා තුන හොඳට මතක තියාගන්න ඕනේ. හරි. අපි චුට්ටක් වැඩි කරලා වැඩි දියුණු කරලා චුට්ටක් කතා කරලා බලමු මේ වෘත්තයේ තියෙන ඉතිරි අංග මොනවද කියලා ඉතිරි දේවල් ටික දැන් මේ වෘත්තය ගැන අපි කතා කරනකොට වෘත්තය කිව්වම මේ හරි මැදට තියෙන කේන්ද්‍රය ඊට පස්සේ හරහා දින රේඛාවට කියන්නේ විෂ්කම්බය කියලා ඒක කේන්ද්‍රයේ ඉඳන් වෘත්තය මතට තියෙන ඊරට කියන්නේ නැත්නම් රේඛාවට කියන්නේ අරය කියලා ඒකට අපි R කියලාත් කියනවා අනින්නේ සංකේත ටික දාගන්න දැනගන්න ඕනි ඔන්න ඔය කාරණා විතරක් නෙමෙයි වෘත්තයේ තියෙන්නේ තවත් දේවල් තියෙනවා ඉගෙන ගන්න අපි ඒ ටිකත් කතා කරලා ඉමු එතකොට මම මෙහෙම කතාවක් කියනවා තව අලුත් දෙයක් පුතේ මේ වෘත්තයේ එක තැනකින් නම් මේකට දන්නවනේ පුතේ මේ වෘත්තයේ මතනේ වෘත්තයේ මත එතකොට පුතේ මෙන්න මෙහෙම එක වෘත්තයේ මතයි නම් තවත් තැනකට වෘත්තයේ මත තවත් තැනකට අඳින රේඛාවකට කියනවා මෙන්න මේ රේඛාවට හරි වැදගත් රේඛාවක් එතකොට මෙන්න මේ රේඛාවට කියනවා ඒ රේඛාවට කියනවා ජායක් කියලා ඒ රේඛාවට කියනවා ජාය කියලා ජායක් කියලා. එතකොට පුතේ මේ අර අපි හදපු විෂ්කම්බයත් අර මං කිව්වා වගේ වෘත්තය මතින් එක මත දැනෙන්නම් තවත් තැනකට අඳි බ්‍රේක් ආවනේ. ඒකට ජාය කියන්න බෑ. ඔව් පුතේ. ඒකත් ජායක්.
හැබැයි ඒක වෘතේ අඳින්න පුළුවන් විශාලම ජාය නිසා ඒක වෘතේ අඳින්න පුළුවන් පුතේ මේ බණ මේක චුට්ටක් කොටයි. හැබැයි මේක ටිකක් දිගයි. ඊට වඩා දිග එකක් තමයි නිර්මාණය කරන්න බෑ පුතේ මොනවා කරත්. ඒතර විස්කම්බේ තමයි වෘතේක විශාලම ජාය වෙන්නේ. ඒතර විශාලම ජාය නිසා තමයි ඒකට විස්කම්බේ කියලා. ඒ කියන්නේ විශේෂයි ඒක. ඒකට ජාය කියලා කියනවා. නමුත් අපි ඒක දැමුත් මේකට ජාය කියලා අපි කියනවා අඩුයි. නමුත් අපි කියන ජායක් කියලා කියන්න පුළුවන්. නමුත් අපි මේ විශාලම නිසා විශාලම ජායට තමයි විස්කම්බේ කියලා කියන්නේ. ඒතර ජායක් කියලා කියන්නේ මොකද්ද පුතේ? වෘතේ එක තැනක ඉඳන් තවත් තැනකට අඳින්න ලද රේඛාවකට තමයි ජායක් කියලා කියන්නේ. හරි. මම හිතනවා පුතේ ඔයාලට ජාය කියන එක ගැන පැහැදිලි වෙන්න ඇති කියලා. වෘතයක් අඳිනකොට අපි භාවිතා කරන්නේ කවකටුව පුතේ. කවකටුවෙන් තමයි වෘත අඳින්න ඕනේ. ඒතර අපිට කේන්ද්‍රය කියන්නේ නිකම් වෙනවා. මොකද කවකටු තුඩ තියන්නේ. තුඩ තියෙන තැන හොඳට මතක තියාගෙන එතන කේන්ද්‍රය කියලා ලකුණු කරන්න පුළුවන් ඈ. ඒක ඉච්චර අමාරු දෙයක් නෙමෙයි. සාමාන්‍ය හැබැයි ඔයා පුතේ නිකම් බෝතල් මූඩියකින් වගේ වෘතයක් හැන්දොත් ඒක ඇත්තරම කේන්ද්‍රය හොයාගන්න චුට්ටක් අමාරුයි. ඒක නිසා අර විස්කම්බයන් දෙකක් අපි ඇඳ ගන්න ඕනේ. ඒක හොයන ක්‍රම ගැන කතා කරන්න පුළුවන්. ඒක පොඩි ක්‍රියාකාරකම් වලින් පුතේ. ඒ කියන්නේ පුතේ මෙහෙමයි. ඒක කරන එක ක්‍රමයක් තියෙනවා. දැන් මේ බලන්නකෝ පුතේ මම මේ ලේසියෙන්ම දැන් හිතන්නකෝ අපි බෝතල් මූඩියකින් වෘතයක් අඳා කියලා. බෝතල් මූඩියකින් පුතේ වෘතයක් අඳාම ඒකේ දැන් විස්කම්බේ දැන් අපිට කේන්ද්‍රය හොයාගන්න එකට වඩා පුතේ ගොඩාක් අමාරු කාරණා වෙන විස්කම්බය. විස්කම්බ එකපාරම් පුතේ අපිට මෙහෙම වෘතයේ විශාලමක කියලා මේක අඳින්න බෑ. කේන්ද්‍රය දන්නේ නැත්තම්. මොකද කේන්ද්‍රයනේ මැද තියෙන. දැන් මේ වගේ එකක් අපිට විස්කම්බය කියලා හරියටම කියන්න බෑ. එහෙම වුණාම ඔයා ගාව තියෙන පුතේ විහිිත චතුරස්‍රය කියලා උපකරණයක්. විහිිත චතුරස්‍රය. විහිිත චතුරස්‍රය මෙන්න මේ මේ කොහොම කොයි විදිහට මේ වෘතයක මුල්ලකට මුල්ලක් කියන පුතේ මෙන්න මේ වෘතයේ මතට අපි අර ඍජු කෝණය පිහිටන විදිහට මෙන්න මේ විදිහට විහිිත චතුරස්‍රය තියලා තිබ්බට පස්සේ අනිවාර්යෙන් මේ තියෙන පුතේ විස්කම්බය මෙන්න මේ රේඛාව තමයි විස්කම්බය වෙන්නේ. හරි ලේසියෙන් විස්කම්බය හොයාගන්න පුළුවන් විදිය තමයි ඒක. ඒකට කරන්න ඕනේ මේ වගේ විහිිත චතුරස්‍රය අරගෙන විහිිත චතුරස්‍රය වාරගෙන මෙන්න මේ වෘතයක වෘතයේ මත මෙන්න මේ ඍජු කෝණය පිහිටන විදිහට තියලා තිබ්බට පස්සේ මේ ඍජු කෝණය පිහිටන විදිහට තිබ්බට පස්සේ අනිවාර්යෙන් ඔයාගේ මේ පුතේ මේ මෙන්න මේ රේඛාව තමයි විස්කම්බය කියලා අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඒක මම මේක රූපසරණක් දාන්නම්. එන්න මේ විදිහට තියලා මෙන්න මේ රේඛාවෙන් ඉරක් හැන්දාම ඔයාට පුළුවන් ඍජු විස්කම්බය හොයාගන්න. විස්කම්බය හොයාගත්තට පස්සේ තවත් විස්කම්බයක් හොයාගෙන විස්කම්බ දෙකක් කැපෙන තැන තමයි පුතේ කේන්ද්‍රයේ පිහිටලා තියෙන්නේ. ඒතොර ඒ ලක්ෂණ ලේසියෙන් හොයාගන්න පුළුවන්. මම මේක රූපසරණ ටිකක් දාන්නම් කොහොමද කරන්නේ කියලා. ඒක චුට්ටක් බලන්න ඕනේ. ඒතොර ඒ විදිහට තමයි පුතේ විස්කම්බය සහ කේන්ද්‍රය හොයාගන්නේ. හරි. මම ඒ චුටි කාරණාවක් මතක් කරේ. හරි. දැන් පුතේ මම මේ මේ දැන් හරි මේ කොටසට මම යනවා. මේකෙදි පුතේ බලන්න මෙහෙමයි. මේකෙදි දැන් මේ කේන්ද්‍රයනේ මෙතන තියෙන. හරි මැද පුතේ කේන්ද්‍රය තියෙන. මෙහි මේ වෘතය. මේ වෘතය මත මේ මේ මේකට කියන්නේ වෘතයේ මත කියලා. වෘතය කියන්නේ මෙන්න මේ කොටසට. මෙන්න මෙතනින් මම වෙන් කරා පුතේ. වෘතය වෙන් කරා. පුතේ මේ ගොඩක් වෙලාවට අපි කවකඩුවෙන් අඳිනවා මෙන්න මෙහෙම කෑල්ල. ඔයගේ කෑලි කවකඩුවෙන් අඳින සම්පූර්ණ වෘතයක් අඳින නේද? පොඩි කෑල්ලක් කවකඩුවෙන් අඳින්න පුළුවන්. අන්න එකකට කියනවා පුතේ ඡාපයක් කියලා. මෙන්න මේ කොටසක් මෙන්න මේ පොඩි කෑල්ලක් කියනවා ඡාප කියලා. එක ගොඩක් ලොකුයි නම් පුතේ ලොකුයි නම් ඒකට කියනවා මහා ඡාපයක් කියලා. එක කුඩා එකක් නම් ඒකට කියනවා සුළු ඡාපයක් කියලා. ඒතර මේකට කියනවා පොඩිනි. ඒකට කියනවා සුළු ඡාප කියලා. ඒතර මේ විශාල එකට කියනවා පුතේ මොකක් කියලාද? දැන් මේ වань මෙතන මම වෙන් කරලා තියෙන. පේනවනේ? මේකට ටිකක් වෙන් කරලා විශාලයි කියන්නේ පුතේ ටිකක් අර අර්ධ වෘතයකට වඩා විශාල වෙන්න ඕනේ. විශාල නම් ඒකට කියනවා මහා ඡාපයක් කියලා. මහා ඡාප කියලා කියනවා. මේක විශාල නිසා. මොන කාරණාවක්ද දැන ගන්න ඕනේ? ඒතර ඡාප වර්ග දෙකක් තියෙනවා. ඡාප කුඩා ඡාපයක් නම් කියන්නේ චුඩා කොටසක් නම් ඒකට කියනවා ඡාප සුළු ඡාපයක් කියලා. විශාල කොටසක් නම් ඒකට කියනවා මහා ඡාපයක් කියලා. හරි. අද පුතියම ඊළඟ කොටසට. මෙදිනේ පුතේ වෘතයක් වෘතයක් ගත්තොත් මේ වෘතයක මෙන්න මේ කොටසකට කියන පුතේ ඡාපයක් කියලා. මෙන්න මේ කෑල්ලකට කියනවා මොකක් කියලාද? ඡාප කොටසක් කියලා. මෙන්න මේ කොටසකට කියනවා ජායක් කියලා. එතකොට ඡාප කොටසකින් සහ ජායකින් වට වෙච්ච කොටසකට කියනවා වෘත ඛණ්ඩයක් කියලා. අන්න මොකක් කියලාද කියන්නේ? වෘත ඛණ්ඩයක් කියලා කියන්නේ. ඛණ්ඩය
වෘත්තඛණ්ඩයක්. එතකොට මේක කුඩා එකක් නම් සුළු වෘත්තඛණ්ඩයක් කියලා කියනවා. මෙන්න මේ කොටසකට විශාල නම් එකට මහා වෘත්තඛණ්ඩයක් කියනවා. වෘත්තඛණ්ඩයක් හැදෙන්නම් පුතේ අනිවාර්යයෙන්ම ඕනි වෙන්නේ චාප කොටසකින් සහ ජායකින් වට වෙන්න ඕනි. චාප කොටසකින් සහ ජායකින් වට වෙලා නම් ඒක සම්පූර්ණ බැහැලා තියෙනවා නම් අන්න ඒකට කියනවා වෘත්තඛණ්ඩයක් කියලා. වෘත්තඛණ්ඩයක ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. දෙකක් අපිට කියන්න පුළුවන් මේ කුඩයි නම් ඒකට කියනවා සුළු වෘත්තඛණ්ඩයක් කියලා. සුළු වෘත්තඛණ්ඩයක් ඒක විශාලයි නම් ඒකට මහා වෘත්තඛණ්ඩයක් කියලා කියනවා. හරි. පැහැදිලි වෙන්න ඇති. සුළු වෘත්තඛණ්ඩ කියන්නේ මොකද්ද? මහා වෘත්තඛණ්ඩ කියන්නේ මොකද්ද කියලා. හරි පුතේ අපි ඊළඟ කොටසට යමු. හරි. මේ වෘත්තයේ පුතේ මෙන්න මේ මැද තමයි කේන්ද්‍රය තියෙන්නේ. කේන්ද්‍රය යරුදේ මේ මේක ගොඩාක් වැදගත් නැහැ. මොකද අපිට වර්ගඵලයන් ගොඩාක් ගොඩාක් දේවල් ගණනය කිරීමේදී මේක ගොඩාක් අපිට භාවිතා වෙන්න වෙනවා. හරිද? මේක භාවිතා කරන්න ගොඩාක් අපිට තියෙනවා. මොකද විශේෂයෙන් ওই 9 පන්තියේ 9 වසරේදී මේක අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. මේවා නැත්නම් මේ වර්ගඵලය පරිමිතිය ඒ වගේ ගොඩාක් දේවල් හොයන්න තියෙනවා. ඒකට මේ මං කියන කාරණාව අවබෝධ නැති වුණොත් ඒක ගොඩාක් ගැටලුවක් වෙනවා. ඒකයි මම මෙම සරින් සරේ මතක් කරලා තියාගන්නේ. හරි. එතකොට මේ වෘත්තයේ පුතේ මෙන්න මේකට කේන්ද්‍රය කියලා කියනවනේ. අනේ කේන්ද්‍රයේ ඉඳන් වෘත්තයේ මතරඳින රේඛාවට කියන්නේ පුතේ අරයක් කියලා. එතකොට ඔයාලට පේනවද මෙන්න මේ අරයන් දෙකකින් වෙන් කරාම මෙන්න මේ අරයන් දෙකකින් සහ චාප කොටසකින් මෙන්න මෙහෙම කෑල්ලක් වෙන් ගොනිය හරියට කේජු කෑල්ලක් වගේ නැත්තම් අපි චීස් කෑල්ලක් වගේ නේද? ඒක චුට්ටක් ඒ වගේ එකක් ගතියක් තියෙනවනේ. එතකොට හරි මැද ඉඳන් මෙන්න මෙම අරයන් දෙකක් හා චාප කොටසකින් වට වෙච්ච මෙන්න මේ වගේ කොටසකට කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. මොකද කේන්ද්‍රය ආශිත වෙන්නේ පුතේ නිර්මාණය වෙලා තියෙන්නේ කේන්ද්‍රය පදනම් වෙලා. ඒත් මේ කේන්ද්‍රික ඛණ්ඩයක විශේෂ දෙය තමයි කේන්ද්‍රික ඛණ්ඩයේ පුතේ අරයන් දෙකක් තියෙනවා. ඒ වගේම චාප කොටසක් තියෙනවා. ඒතොර මේ වගේ කොටසකට තමයි පුතේ මොකක් කියලා කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ. උඩා කතා කරන හැබැයි පුතේ මේකෙන් අර මහා කේන්ද්‍රික ඛණ්ඩ සුළු කේන්ද්‍රික ඛණ්ඩ කියන වචනේ භාවිතා කරන්නේ නැහැ. මොකද මේ කෝණේ අනුව කෝණේ විශාලත්වය අනුව අපිට මේ කියන්න පුළුවන්. එතකොට ඒක කෝණේ අනුව විශාලත්වය අනුව කියන නිසා මෙන්න මෙතනින් නිර්මාණය වෙන කෝණයට කියනවා පුතේ කේන්ද්‍රික කෝණය කියලා. ඒ කෝණේ අනුව තමයි අපි නම කියන්නේ ඒක මොකක්ද කියලා. එතන මෙතන මෙන්න මේ කෝණයට කියනවා පුතේ කේන්ද්‍රික කෝණය කියලා. හරිද? කේන්ද්‍රික කෝණය කියලා. ඔන්නේ කාරණා ටික විතරයි පුතේ වෘත්ත සම්බන්ධව තියෙන්නේ. එතකොට මම මේ කාරණාව දැන් කිව්වේ කේන්ද්‍රික ඛණ්ඩයක් තමයි මේකට කියන්නේ. මේවා මොකද්ද? කේන්ද්‍රික කෝණය. වෘත්තයේ පුතේ මේ කාරණා නම් දැනගන්න එක අත්‍යවශ්‍යයි. මොකද 10 11 වසර විවාහකවලදී මේ කාරණා කියා දුන්නේ නැති වුණාට සෑහෙන්න භාවිතා කරන්න එනවා. ඒ නිසා ඔයා මේ වෘත්තයක තියෙන ලක්ෂණ, වෘත්තයක තියෙන අංග තියෙන දේවල් මොනවද කියලා හරි අනිවාර්යයෙන්ම ඔයා දැනගන්න ඕනේ. මොකද එහෙම වුණොත් විතරයි වඩේ අහලා තියෙන ප්‍රශ්න වලට දැන් බැරිලවත් කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රික කෝණය මෙච්චරයි කියදී බත අපි කේන්ද්‍රික කෝණය අඳුරන්නේ නැත්තම් ඒක ලොකු ගැටලුවක් නේද? ඒක නිසා අපි අනිවාර්යයෙන්ම මේ කාරණා දැනගන්න ඕනි. හරි. ඒකයි මම ඒක තමයි මගේ අරමුණුනේ මේක පැහැදිලි කරන්න. මොකද ගොඩාක් ළමයිට මේ කාරණාව අමතක වෙලා යනවා. මොකද මේ කාරණා අපි ඉගෙන ගන්නවා පොඩි පන්තිවල ඉඳන්ම මේ දේවල් මතක තියාගන්න එක ගොඩක් වැදගත්. හරි පුතේ. එහෙනම් මගේ වීඩියෝ බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් ආයිමත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එතෙක් ඔයාලට සුබ දවසක්.